මේ දිනවල අපි අමාත්‍යාංශයේ වශයෙන් ඉතා විශාල පිරිවැයක් සහනාධාර වියදමක් දරනවා පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් වාර ප්‍රවේශ පත්‍ර සීසන් ටිකට් එක වෙනුවෙන් සිසු සැරිය වෙනුවෙන් සිසු සැරිය බස් රථ 1500ක් ලංකාව පුරාම උතුරු නැගෙනහිර පළාතත් එක්ක අපි ධාවනය කරනවා බස් රථ 1500. මේ සඳහා භාණ්ඩාගාරය 2024 වර්ෂයෙන් ලබා දීලා තියෙනවා මිලියන 2000 මේ බස් රථවලට ගෙවන්න භාගයකට ගෙවන්න. මේ මෑත මිල ඉහළ යාම හා අනෙක් කරුණු පදනම් කරගෙන විශාල පාසල් ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තියෙනවා. කෙසේ හෝ සිසු සැරිය හැම පළාතකම විශේෂයෙන් ඈත දුෂ්කර පළාත්වල ලබා දෙන්න කියලා. ඒ අනුව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්න මුදල් අමාත්‍යවරයා වශයෙන් මට මේ ලබන වාරයේදී තව බස් රථ 500ක් වැඩි කරලා බස් රථ 2000 දක්වා සිසු සැරිය බස් රථ ප්‍රමාණය වැඩි කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 314ක් තියෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හරහා අත්‍යවශ්‍ය එකපාරක් ඒ පාසල් ගණනාවකට යන පාරවල් තියෙනවා. දැන් පොළොන්නරුව ගත්තොත් බොහෝ දරුවෝ සිසු සැරියෙන් එනවා පොළොන්නරුව රාජකීය විද්‍යාලයට. එතකොට ඒ පළාත්වල තියෙන සංවර්ධන කමිටුවල සභාපතිවරු යෝජනාව එව්වොත් දැන් ලබන පාසල් වාරයේදී ඉඳන් මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ මුදල් අමාත්‍යාංශයෙන් මේ 1500ක් වෙන මේ සිසු සැරිය බස් රථ සංඛ්‍යාව 2000ට වැඩි කරා. ඒ සඳහා පසුගිය දිනවල ජාතික ගමනාගමන කොමිසමත් එක්ක සාකච්ඡාවකුත් පැවැත්තුවා. මොකද මේ සඳහා සම්පූර්ණ සිටිබී බස් විතරක් දාන්නත් බෑ. මොකද සිටිබී තිබෙන බස් රථ සංඛ්‍යාව කාර්යාලවලට යන සෙනගටත් දෙන්න ඕනේ. පාසල් සිසුන්ට වෙන් කළොත් එතන අඩු වෙනවා. ඒ නිසා අපි මුදල් ගෙවලා පුද්ගලිකාංශයේ සිසුතරිය බස් රථ දුවන සංඛ්‍යාවකුත් තියෙනවා. ඒ අයට ඒ අයගේ බස් රථවලට ගෙවි මේ සානාධාරය ගෙවන්නත් පුළුවන්. පළාත් මගී සංවර්ධන අධිකාරිය ජාතික ගමනාගමන කොමිසම කතා කරලා ඉවිල්ල ඒ වැඩපිළිවෙලක් හදන්න බලාපොරොත්තු වෙනවා.